රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මාධ්‍යස්ත්‍ර ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියඳ ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ජනපතිගෙන් කාර්යසාධක බලකා හතක් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට සහ මුදල් කොමිෂන් සභාවට සමාජිකින් පත් කරයි රජයට මාධ්‍ය පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ විපක්ෂ නායක සජිත් කියයි දේශීය පුවත්තයි ප්‍රථමයෙන් අවධානය ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි කාර්යසාධක බලකා හතක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා රට තුල ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකා හතක් යටතේ ආයෝජකින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය සැලසුම් කර තිබෙනවා. මෙමගින් ආයෝජනවල කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සරල කිරීම, ඒ සඳහා ගතවන කාලය අවම කිරීම සහ අවශ්‍ය සියලු පහසුකම් ලබා ගැනීමට අවස්ථා ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ අනුව කාර්යසාධක බලකා වෙත විධිමත් කාර්යභාරයක් පවර ඇති අතර ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ හිමිකම් සැවීම සඳහා මාර්ගගත පද්ධතියක්, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය මුද්‍රා ගාස්තු ගණනය කිරීමේ ක්‍රමයක් සහ කොළඹ ඉඩම් ලේකනාගාරයේ ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා ස්වයංක්‍රීය ක්‍රමයක් වැනි සේවා ලබා දීමට කාර්යසාධක බලකාය කටයුතු කරනු ඇති අතර එම කටයුතු 2023 අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂිතයි. මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සමාජිකින් පත් කර තිබෙනවා. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස W සුධර්මා කරුණරත්න කටයුතු කරනු ඇත. එහි සෙසු සමාජිකින් ලෙස වර්ණකොල සූර්ය අයිවන් තිසේරා, DA පියසිරි දරණගම, සුමන් දිරන් සින්නකණ්ඩු, ඒ පුබුදු අසංක ගුණවර්ධන යන අය කටයුතු කරනු ලබනවා. මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් සුමිත් අබේසිංහ පත් කර ඇති අතර තුවාන් නලින් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සමාජිකින් වනවා. විකාශන අධිකාරී පනතහරහා මාධ්‍ය නිදහසට බාධා කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඊට විරුද්ධව පෙළ ගැසෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ ඊයේ කොළඹ දී පැවති වැඩසටහනකට එක් වෙමි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුව හමු වුණා. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් රැසක් මුළුපුරණු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම හමුව පැවැත්ුණේ. මෙහිදී මාධ්‍ය නිදහස, ප්‍රතිත්‍රස්ත පනත, මහ බැංකු පනත සහ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා වැතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මාධ්‍ය පාලනයේ උදෙසා අද රජය පිඹුරුපත් සකස් කරන විකාශන අධිකාරී පනත ඒ හරහා නිදහස් මාධ්‍යයට එළවෙන මරු පහර පිළිබඳව ඒට විරුද්ධ වීම පිළිබඳව අපේ පොදු මතයක් පොදු අදහසක් අප සතුව තිබෙනවා. ඒ වගේම වර්තමාන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් නිර්මාණය කරමින් දේශපාලනික හේතුන් මත තම තමන්ට රිසිසේ තමන් හිතන පතන ඕනම කෙනෙක් ලක්ෂ 220ක් වූ ජනපරපුර අතුරෙන් ත්‍රස්තවාදීන් හැටියට අර්ථකථනය කිරීමේ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී තාමත්ම නිහීන අනපන ඒට විරුද්ධ වීම පිළිබඳව අපේ පොදු අවබෝධයක් එකඟතාවයක් තිබෙනවා. මෑත කාලයේ මේ රටේ සිදුවුණු දැවැන්තම පරිසර හානිය, ඒ දැවැන්ත ඛේදවාචක, එක්ස්ප්‍රෙස් පර්ල් ඛේදවාචක, ඒ විනාශය, ඒ තුලත් බංකොලොත්තු රටක ඒ මහා ව්‍යසනයනුත් මුදල් හම්බ කිරීමේ, මුදල් ගසා කෑමේ උත්සාහය ව්‍යර්ථ කරන්නට, ඒ ආණ්ඩුවේ ඉතාමත්ම ප්‍රතිගාමී වැඩපිළිවෙල වලක්වාලන්න විපක්ෂයේ අපි එකට එකතු වෙලා තිබෙනවා. මම මේ උදාහරණ වශයෙන් සඳහන් කරේ කිහිපයක් පමණයි. පොදු කටයුතු කරුණු කාරණා ගණනාවකදී අපිට එක තැනකට එන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. නව මහ බැංකු පනතේ වගන්ති 128 න් වගන්ති 46 මේ රටේ මූලික ව්‍යවස්ථාවට පටහැනි බවටත් එයින් අතිවිශාල වගන්ති සංඛ්‍යාවක්
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර අනුමැතියට අමතරව ජනමත විචාරණයකත් සම්මත විය යුතු බවටත් ප්‍රකාශයට පත් කරිච්ච වැදගත් අධිකරණ තීන්දුවක් තිබේදී එය මේ ඊළඟ පාර්ලිමේන්තු සතියේදී රජය ඉදිරිපත් කරන්න දැන් ന്യാයපත්‍රයට ඇතුළත් කර තිබෙනවා ඊටත් වඩා පුදුම සහගත දේ තමයි මේ විවාදයට වෙන් කරලා තින්නේ එක දවසයි ඒතර කතානායකතුමාටත් පාර්ලිමේන්තුවේ අධිකරණ තීන්දුවක ලිඛිතව තියෙන අධිකරණ තීන්දුවක නිගමනය කියනකොට වරදිනවා නම් මේක අත්තරදීමක්ද නැත්තම් වෙනත් පාර්ලිමේන්තුව සහ රට නොමග යැවීමක්ද කියන කාරණේ බරපතල ලෙස මතුවෙනවා ඉතිහාසයේ පුරාම මාධ්‍ය ආයතන පවර ගැනීම අතුරුදන් කිරීම ඝාතන මේ ඔක්කොම සිදුවෙලා තියෙනවා ඉතින් මේ ඉස්සරහට එන අනතුරක් තියෙනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සඳහා දායකත්වය සපයා දෙන මාධ්‍ය ජනතා නියෝජිතය අධිකරණය මේ සියල්ලටම බලපාන අනතුරක් මේක අනතුරුදායකත්වයක් විකාශන අධිකාරී පනතත් ඉස්සරහට එනවා ඉතින් මේක අපි තීරුම් අරගෙන මේ ප්‍රධාන අනතුරවාද ඉදිරියේ ශක්තිමත් මැදිහත් වීමක් කරන්න සාධනීය මැදිහත් වීමක් කරන්න මේ අවබෝධය ඇති කර ගන්න හදලා තියෙනවා දීර්ඝ සාකච්ඡාවල් යනවා සමහරලාට පුදුම ඉවසිල්ලක් අපේ නායකයින්ට තියෙන්නේ මම දන්නේ මටම හිතා ගන්න බැ දවස් දෙක තුන එක කරුණ ගැන සාකච්ඡා කරනවා කට්ටිය ඒ තීරණ එකට එන්න අමාරුයි මේ ඒ වාද විවාද යනවා ඉතින් මෙතනට එකතු නොවෙච්ච කණ්ඩායම් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා තමයි අපි රජයක් විදියට තීන්දු කළේ මේ රටේ පවතින කම්කරු නීතිය අපි සංශෝධනය කරලා අලුත් කම්කරු නීතියක් ගෙන එන්න. කම්කරු ක්ෂේත්‍රයේ පිළිබඳව මම කම්කරු ඇමතිවරයා විදියට පත් වෙද්දිම අලුත් අදහස් ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුව ඇතුළෙත් සමහර මන්ත්‍රීවරු කියන්න පටන් ගත්තා කම්කරු ක්ෂේත්‍රයට ගහලයක් ඇවිල්ලා තියෙනවා කියලා. නැත්නම් කම්කරු ඝාතකයෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව්. ඒ තමයි අරතිවිච්ච පරණ සාම්ප්‍රදායික කම්කරුවා කියන වැරහැලි ඇඳගත්තු මැයි දිනේට පාවිච්චි කරන අනිත් දවසට අමතක කරන ඒ හැමදාම දුගී භවයේ තියාගන්න හැමදාම ප්‍රශ්නවල තියාගන්න ඒ කම්කරුවා අපි වෙනස් කරනවා. අපි ඩිජිටල් ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීම සඳහා තමයි වැඩ කරන්නේ. ප්‍රතිවගතකරණයේ පිළිබඳ නිරව ප්‍රකාශයක් මෙම මාසයේදී සිදු කරන බව මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලාපිටිය පවසනවා. ඉදිරිපස් වසර තුල බදු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඉදිරි අවුරුදු 5යි අපි සැලසුම් කරන්නේ අරුතෙන් අඳුනවාදෝන බදු සහ බදු පදනම වඩාත් පුළුල් කිරීම තුළින් අපේ ඉලක්කයන් කරා ළඟා වූ විට බදු බර ක්‍රමානුකූලව අඩු කිරීම ගැන තමයි ඉදිරි අවුරුදු 5යි අපි කල්පනා කරන්නේ. ණය බර වැඩි කරගන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ. මේ බදු බර ණය බර මේ සියල්ලම ක්‍රමානුකූලව ඉදිරියේදී අඩු කරගන්න සැලැස්මක් එක තමයි අපි ඉස්සරහට යන්නේ කියන එක ඉතාමත් පැහැදිලියි. අපි දකිනවා අපි හිතුවට වඩා වේගෙන් සමහර වෙලාවට ධනාත්මක ඉලක්ක වලට අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. වඩාත් වේගෙන් ධනාත්මක ඉලක්ක කරා ළඟා වෙන්න පුළුවන් කියන්නේ අපි කාට තමත්ම වැදගත් අවස්ථාවක් නමුත් ඒවා අපි මේවා ගැන අපි අනවශ්‍ය තරම් උදම්මනක් නැතුව ප්‍රවේශමෙන් අපේ ඉලක්ක කරා යන්න මොකද අපි තවද අපිට දුෂ්කර ඉලක්ක රාශියක් තියෙනවා බලාපොරොත්තු වෙන්නේ මේ වර්ෂය අවසන් වෙනකොට අපිට යම් කිසි ධනාත්මක පියවරන් වලට දෙන්න පුළුවන් වේවි කියලා රජය මහ බැංකුව ප්‍රකාශ කරලා තියෙනවා මේ මාසය ඇතුළත මේ ප්‍රතිහෝගතකරණය පිළිබඳ තා පැහැදිලි නිරවුල් ප්‍රකාශයක් රටට කරනවා කියලා ඒ ඉතින් අපි නිසා කලබල වෙන්නේ මේ අනිත් දේවල් ජයග්‍රහීව සුබවාදීව රටට ගැළපෙන විදිහට කරා වාගේම ප්‍රතිහෝගත අපේ රට හැම පක්ෂරම මේ දිනයක් තියන්න පුළුවන් වුණා සීම කරදරයක් නැතුව මම දැක සමහර මාධ්‍යවල ප්‍රකාශ කරලා තිබුණා මෙවර මේ දිනේට හැම පක්ෂයකම ජනතා සහභාගීත්වය අඩු වෙලා තියෙනවා කියලා. ඒකට වා කියන්න ඕන අපි නෙමෙයි. ඒකට වා කියන්න ඕන බේරේවට මිනිස්සු තල්ලු කරලා දාලා රැස්වීමකට ආපු මිනිස්සුන්ට බස් ගිනි තියලා මරලා දාපු අය තමයි මේකට වා කියන්න ඕන. ප්‍රතිසස්ව පනත පිළිබඳව කතා වෙනවා. නමුත් ඇති වුණු විරෝධතා සහ විරුද්ධ පක්ෂයෙන් එල්ල වුණු අභියෝග තුල ආණ්ඩුව අකමැත්තෙන් හෝ එය තව යම් කාල සීමාවකට කල් දාලා තියෙනවා. මොකද යුරෝපීය රටවල් GSP සහනය ලබා දීමේදී මේ මානව හිමිකම් කඩකිරීම පිළිබඳ ගැටලු ප්‍රශ්න ඇති වේද කියන ආණ්ඩුව තුලටත් පවතින සැකේ අවිශ්වාසය නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. රස්ස පනත
පැහැදිලිව ත්‍රස්තවාදී වැළැක්වීමේ ක්‍රියාවලියට අමතරව තව වැඩවලටත් දැන් පාවිච්චි කරන්න තමයි යන්නේ. මේ ත්‍රස්තවාද විරෝධී පනත නම් ත්‍රස්තවාදී වැළැක්වීම සම්බන්ධ තියෙන පනතක් නෙමෙයි. මේක රාජ්‍ය ත්‍රස්තවාදය ස්ථාපිත කිරීම සඳහා හදපු පනතක් විතරයි අපි දකින්නේ. ඒක සම්පූර්ණ මර්ධනයක් මේ රටට කරන. රජයට ඉදිරියේදී විශාල විරෝධයක් ජන සමාජය තුළින් නිර්මාණය වෙයි කියලා බයට තමයි දරුණු ත්‍රස්ත විරෝධී පනතක් සම්මත කරගන්න හැදුවේ. මේ ත්‍රස්ත විරෝධී පනත හින්දම සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදී වෙයිද කියලාත් බයකුත් ඇති. ඇත්තටම ත්‍රස්ත විරෝධී පනතක් ගෙනෙල්ලා සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදී කරගන්න එපා. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුව මේ වෙනකොට IMF ඩොකියුමන්ට් එක පෙන්නලා තමන් මෙතෙක්කල් කරන්න බැරි වෙච්ච බොහෝ රටට එච්චර හොඳ නැති වැඩ රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පේනවා. වික්‍රමසිංහ මහත්තයාට මොකද තමන් කියන ඕනෑම දෙයකට අත උස්සන්න පාර්ලිමේන්තුවේ 100ක් විතර මන්ත්‍රීවරු ඉන්නවා. මේ IMF එකේ ඩොකියුමන්ට් එක ඒගොල්ලෝ නෙගෝෂিয়েට් කරපු ඩොකියුමන්ට් එකට මෙහෙ ඒගොල්ලන්ට කරන්න ඕන ඔක්කොම ටික දාගෙන තියෙන්නේ. එම පුතත් සමගින් අපෝබෙන් සමුගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමු යමු 10:12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුබම සුබ දවසක්.